මොන තත්වයකද මේ බෝම්බ ප්‍රහාරය අහිංසක මිනිසුන්ගේ ජීවිතයට බලපෑවේ කියලා බලපාලා තියෙන්නේ කියලා ඒ මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැන් මෙතන හිටිය දෙන්නේ තුන් දෙනෙක් ඒගොල්ලන්ගේ හදවත ඇතුළෙන්ම එන වේදනාව බෙදාගත්තා ළඟේ දරුවෝ නැති වෙලා ඒගොල්ලන්ගේ පවුල එහෙම් පිටින්ම නැති වෙලා ඉතින් මේ තත්වය තුළ මේක නිකන් මේ සෙල්ලමක් නෙමෙයි මේක මහා භයානක දෙයක් මේක දැන් මේකේ කතරවරු සහ මේකේ යටින් තියෙන බලවේග හොයාගත්තේ නැත්නම් හෙටත් මේ වැඩේ වෙන්න පුළුවන් ආයිසර ඒ නිසා මේක ආණ්ඩුව දැන් ඉන්න ආණ්ඩුව සතු බලගත් වගකීමක් අත හොදගන්න බෑ ඒක මගේ වැඩක් නෙමෙයි කියලා කියන්න බෑ මුළු කැබිනට්ටුවම ජනාධිපතිතුමා අගමැතිතුමා සහ මුළු කැබිනට්ටුවම මේ කාරණාව ගැන මීට වඩා බොහෝම ගැඹුරින් හිතන්නට ඕනේ මේ කොමිෂන් සභාවේ සොයා ගැනීම පිළිබඳව අඩුපාඩුකම් තියෙන බව අපිට පේනවා නමුත් ඒක උඩ දාලා ඉවර වෙලා මෙතනින් ඉවරයි දැන් මේක කාපට් එකයට හංගන්න පුළුවන් කියලා හිතන්න කාලයක් නෙමෙයි මේ මිනිසුන්ගේ දුක වේදනාව අනාගතයේදී තවත් මිනිසුන්ට මේ වගේ ප්‍රශ්න ඇති නොවෙන්නට රටේ ආරක්ෂාව හරියට ඇති වෙන්නට මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු අය කවුද කියන එක හොයන්නට ඕනේ ඒ වෙනුවට මේ කතෝලිකයන් සහ බෞද්ධයන් කොටවන්නට මේ බෞද්ධ සංවිධාන තහනම් කරන්නට කියලා අපි කිව්වේ නැහැ අපි එහෙම දෙයක් ඉල්ලුවෙත් නැහැ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද ඒක සංවිධානය කළේ කවුද ඒකට මුදල් දුන්නේ කවුද මේකට විදේශීය සංවිධාන සම්බන්ධ වෙලා තියෙනවද කොයිතරම් දුරටද ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ එහෙමනම් එතකොට මේක මේ කාරණාවේදී ජාතිය ආගම විතරක් කියලා බලාගෙන තමන්ගේ කුටුම්බේ අයව ආරක්ෂා කරගන්න උත්සාහ කරපු අය කවුද මේවා ඉන්වෙස්ටිගේට් කරගෙන යනකොට ඒවා වළක්වන්නට ඒවායින් මිනිසුන් නිදහස් කරවා ගන්නට සල්ලි දුන්න අය කවුද එහෙම නැත්නම් දේශපාලන බලපෑම් කරන්න උත්සාහ කරපු අය කවුද මේ සේරම දේවල් හොයන්න ඕන ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම ආදරෙන් අපි බලාපොරොත්තු ගොඩක් අපිට දුන්නා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ කට්ටිය අපිට බලාපොරොත්තු ගොඩක් දුන්නා මේක හොයනවා කියලා මේ යන විදිහට නම් මේක හොයන දැඩේ කෙරේ කියලා අපිට විශ්වාස කරන්න බෑ මොකද මේ ඕනෑවට එපාවට උඩින් පල්ලෙන් අද එක්කෙනෙක්ව ගන්නවා හෙට යාව නිදහස් කරනවා මේක ඇතුලේ සමහර ලාට දේශපාලන ඩීල් තියෙන්න පුළුවන් 20 වෙනි සංශෝධනය සඳහා ඡන්දය දාපු වෙලාවේදී අපි ඒක දැක්කා අනිවාර්යයෙන් මේක විනිවිද පේන දෙයක් අපි දැක්කා ඒක එක්කෙනෙක් එක පැත්තකට දාලා හතර දෙනෙක් අනිත් පැත්තට දානවා එහෙම පක්ෂේ මොකද්ද ඒක විහිළුවක් නෙමෙයිද ඇස් බැඳුමක් සහ මුලා කිරීමක් නෙවෙයිද මෙන්න මේ වයින් තමයි අපේ හිත බිඳෙන්නේ බලයේ ඉන්නද බලය ලබා ගන්නටද බලය ආරක්ෂා කරන්නද අපි මේ අයව පත් කරන්නේ මේ පාර්ලිමේන්තුව වලටයි මේ මේ රජයටයි නෑ රට ආරක්ෂා කරන්න රටේ අවශ්‍යතා රටේ ජනතාවගේ අවශ්‍යතා ප්‍රමුඛතාවයෙන් කටයුතු කරන්න ඒ නිසා කරුණා කරලා ආගම භාෂාව ජාතිය මේ වගේ දේවල් වල ඉඳගෙන ඒවල ඇතුලේ හිර වෙලා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව යුතුයකම ඉෂ්ට කරන එක ගැන කල්පනා කරන්න. ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපිට අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙන්න ඉස්සෙල්ලා අපිට ඕනේ උත්තරයක්. මේ අය සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මේ පිළිබඳව මීට වඩා කැපවීමෙන් යුතුව මේකට වෙනම අමාත්‍යාංශයක් දැම්මක් කමක් නැහැ. මේක හොයන්න මොකද මේක රටේ ආරක්ෂාව පිළිබඳ ඉදිරියට එන ප්‍රශ්න ගොඩාක් එක්ක තියෙන ප්‍රහාරයක්.
එනිසා රටේ ආරක්ෂාව ආරක්ෂා කරන්න නම් මේ වෙච්ච විපත හොඳට ඉන්වෙස්ටිගේට් කරන්න උඩින් පල්ලේ නෙමෙයි අද එකක් හෙට එකක් එහෙම නෙමෙයි අනිත් එක නීතිපතිතුමාගේ අතට බාර දීලා අත හොදා ගැනීම නෙමෙයි මේ වගකීම හැම දිනෙක අතේම තියෙනවා නීතිපතිට විතරක් මේ වගකීම පවරලා එයාට ඒක බාර දුන්නා දැන් හරි ඔක්කොම හරි අපේ වැඩේ කරා කියලා අත හොදා ගන්න එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මම ඉතා ඕනෑ කමින් නැවත නැවතත් මේ කාරණාව ඉල්ලා සිටිනවා නෑ මම අපිට ලැබුණේ පළවෙනි වෙලුමනේ ඒ පළවෙනි වෙලුම තමයි අපි බලන්නේ ලැබිච්ච එක තමයි බලන්නේ අර තව වෙලුම් පහක් තියෙනවා කියලා කියලා තියෙනවා ඒව අපිට ලැබුණේ නෑ मोनपाली गए दुआ मुखा दुआ प्रश्न अने प्रश्न कऊद मेक कले पाल गिया नोगिया प्रश्न आखनी මම දන්නේ නැහැ මොකද මම දේශපාලන අරමුණු මොනවද කියලා අපිට තේරෙන්නේ නැහනේ නෑ දැන් මෙතන පැහැදිලිවම අපි එක මහත්මයෙක් කිව්වනේ පැහැදිලිවම කිව්වා අත හොදගන්න බෑ කියලා රජයක ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ආරක්ෂක අංශ ප්‍රධානියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට අත හොදගන්න බෑ ඒකෙන් ඒගොල්ලන් ජනතාවගේ ආදායම් බදු වලින් පඩි ලබා ගන්නවා නේද වගකීමේ තනතුර දරනවා නම් ඒකෙන් අත හොදගන්න බෑ ඒකෙන් පැනලා යන්න බෑ ඒක වගකීම එයාලට තියෙනවා අරයට මෙයාට ඒකේ බෝලේ පාස් කරන එක හරියන්නේ නැහැ දැන් මේ මට පේනවා ඒක කරනවා ඉස්සෙල්ලා ආණ්ඩුවේ හිටපු ලොකු ඇමතිවරු අගමැතිවරු අරගොල්ලෝ මේගොල්ලෝ දැන් මේ ආණ්ඩුවට ඒක බෝලේ පාස් කරනවා මේ ආණ්ඩුවේ අයෝ ඒ ආණ්ඩුවට බෝලේ පාස් කරනවා මේකේ අපි එකක් තියෙන්නේ දැන් බලේ ඉන්න ආණ්ඩුව තමයි වග කියන්නේ නැත්නම් ඒගොල්ලෝ මොනටද බලේ හිටියේ වග කියන්න එපා ඒතර ඒ ආණ්ඩුව කාලේ මේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා මේ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන දැනගන්නට පුළුවන් සාධක බොහොමයක් මතුවලා තිබුණා බෝම්බ පිපිරීම සිදු වෙන දවස වෙනකොට වනාත විල්ලුවේ ඒ විශාල අවි ආයුධ ගබඩා පුහුණු වීමේ මධ්‍යස්ථානය එතකොට මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සහ ඒ සම්බන්ධ සම්පූර්ණ පරීක්ෂණ මේවා එළිය තිබුණා මේවා මේවස මේ සහරන් හෂීම් කියන තැනත්තා සහ මේ බෝම්බ කරුවන් සම්බන්ධයි කියන එක පැහැදිලිව පෙනුණා නම් හිටන් දැනගෙන හිටියා ඒ නිසා ඒගොල්ලන්ට අත හොදගන්න බෑ ඒ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒකට වග කියන්න ඕන අත හොදගන්න බෑ එහාට මෙහාට පාස් කරන්න බෑ ඒ කාලේ හිටපු නිලධාරීන් නීති නිලධාරීන් ඒකට වග කියන්නේ ඒ ඇයට ඒ විදිහට දඬුවම් සිද්ධ වෙන්නට ඕනේ දැන දැනත් මේක වළක්වන්නට කටයුතු නොකළ එක ඒ වුණාට දැන් ඉන්න ආණ්ඩුවේ ජනාධිපති අගමැති සහ මැති ඇමතිවරු සහ ආරක්ෂක අංශ නිලධාරීන්ටත් ඒ වගකීමේ නෝ දැන් තියෙන රටේ ආරක්ෂාව ආරක්ෂා කරන අතරම පසුගිය කාලයේදී සිදුවෙච්ච මේ භයානක සිදුවීම ඉදිරියටත් යම් ආකාරයක අස්ථාවර භාවයකට පදනම දාන තත්වයක් ඇති වෙලා තියෙනවද කියන එක හොයලා බලලා මේ කාරණාවට හේතු වෙච්ච සියලුම දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කිරීම මේ රජයේ වගකීම ඒක ඒගොල්ලන්ගේ රජය කරා කිය කී දැන් මෙති එමෙති වරු සමහර අය බොහොම බාල ලාමක විදිහට
ඒක ඒ පැත්තට පාස් කරන්න බෑ. එහෙම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ වගකීමෙන් යුත් නායකයෝ. වගකීමෙන් යුත් නායකයෝ. අපි වගකීම බාරගත්තොත් ඒ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. Breaking.lk.